රතන සූත්‍රය සම්බන්ධ නිවැරදි පැහැදිලි කිරීම අපි ස්වාමන්හන්සකෙන් පැහැදිලි කර ගනිමු. ඉදවන් සරණයි ඔ ඇත්තටම මේ අපි දැන් කලින් සසාකච්්‍ය අවසංකරේතුන් ගුණධර්ම පිරීම මුල්කරගෙන සිදුකන සත්‍යයක් ක්‍රියාව පිළි බඳව. එදකොට සත්‍යයක් ක්‍රියාව කියලා කියන්නේ සත්‍යමත පිහිටලා සිදුකරන ක්‍රියාව එතමට ඒ මාහා බල සම්පන්න එක තව කාරණාවතේරු ගන්න පුළන්ව රතන සූත්‍ර කතය කරන්න කලින් උපාලචූත්‍රය මට මත එක තියෙන්නේ දැන් ගොඩක් අය පහැදිලි කරනවානම කයිෙන් වචනයෙන් තමයි හැමදයම් කරන්න පුළන් විචාසින් කායිකව උපාලි ගරපතියක්ත් එතන පැදිිගනම කායිකව කරන එකතා ප්‍රබල බුදුරන් නාස් පෙන්න්නනි මානසිකව එකයි ප්‍රබල කියලා එත මානසිකව ප්‍රබල වෙන්නේ ඒ මානසික හැකියාව කියන එක එකදී ඇතරම උපල සූත්‍රය පැහැදි වෙනවා යම් කිසි ්‍රිසිවරු ඉඳදල යෙනවා ්‍රසිවරන්ගේ ඒ හැකියාවන් මේ ගම්පිටි මිනාසුවෙන් සාප කරහම එක නිච්චරර මානසිකව සිදුවෙන බලය වැඩි එතකොද අපිහන බලන්ටො ල ඒකතින රදි පැත් එක්කන මාංසික දියුණුවෙන් කරන එහෙනම් හහරි පැත් හරි පැත්තත්ය වගේමයි. තව බං උදාහරණය කියන්නක මෙහතන සූත්‍ර කතා කරන්න කලින් ඔබ හලතියෙනවා නාලාගිරි දමනය පිළිබඳව නාලාගිරි හස්තියා කියන්නේ තෙරි සංසතයක්. එතකොට මේ තිරිසං සතා මත් පානය කරලා බුදුරන් වහන්සේ සහට එවනවා බුදුරන් වවාසය ගාතනය කරන්න. එතකොට ඒ අවස්ථාජ බුදුරන් වහන්සේ මකන්ත කරන්නේ. මෛත්‍රිය පතුරවා තිරිසං සතාට සාමාන්‍ය තිරිසණක් නෙමේ මත් පාවිච්චි කරපු තිරිසන. එතකොට තිරිසු භාාව්‍යත් මත්කීමත් කියන සියල්ලක්ම තියෙනවා. එතකොට මෙන්න මේ එක මුල් කරගෙන බුදුරන් වහන්සේ තිරිසනාට මෛත්‍රය පතුරුවන්වා. ඒ මෛත්‍රී අන භාාවයන්ටමයි රි සනාව දමනයවෙෙන් එකෙන් මෛත්‍රී කොච්චල්‍ර ට අයි එතකොට හිෙන මෙන්න මේ අපි තුළ ගොඩනගෙන ගුණ ධර්මය මෙන්න මේකල් සත්‍ය ක්‍රියාවකට උපකාර වෙනවා ඒ සත්‍ය මුල් කරගෙන අපට අපි යම් කිසි කාරණාවක් යහපත් දේකට හැම්ම දේකට මෙම කරන්න පුළුවන් ඉතින් කතන සූත්‍රය එන්නේ ොන්නවු කත්යක කතනසූත්‍ර අපි හැමෝම කතා කර නොනම් කතන සූත්‍ර තියනිර් හා සත්‍යයක් ක්‍රියාවක් ඒ තයන සච්චයන සුවත්තිහෝතු මේ සත්‍යනු භාවෙන් සැමට සෙත්වේවා උගතම සත්‍ය ක්‍රියාව තියන්නේ අප ස්වාමිනස දැන් රසිිවරුන් වහන්සේලා සාප කරලා ගම්පිටින් විනාශ කලා කියන පැහැදිි කිරිමු වබහන්සේ කළ අපි ස්වාමින්න් වහන්ස දන්නා එතැනති වැරද්ද එකයන්නේ එක හොඳ චේතනාවක් අනුව සිද්ධ වෙන දෙයක් නෙමේ විපත්තියක් ප්‍රාර්ථනා කරන්නේ ඒ විපත්තියක් ප්‍රාර්ථනා කළ හම ස්වාමින්න් වහන්ස ඒවගේ දෙයක් සිද්ධවැන්නේ කොම ති කියලත් අපට කෙටි පැහදිලිකිරීමක් කලත්ස්වාමිනාංසමය අවස්ථාවදීම. ඕඒ හොඳදයි ඇත්තන මංගේකට එක්්චරයන්න තුත පුංකිිධාරණය කියන්න. දැන් අපි දන්නවනිදත් අපේ දෙමවපියෝ කියන්නේ ගුණුවත් අයි. ගැන් අපි අපි මිලෝකෙට බිහි කරපු දෙමවපියන් කියන්නේ අපේ ගුණුවත් අයි. එළඟට අපේ ආචාරයවරු කියන්නේ අපට ඉන්න සේෂ්ටායි.දම් බලන්ඩ වු යම් කිසි කෙනෙක් දෙමවපියන්ට අකීකර වෙලා යොමූන් හම. ආචාරිවරුන්ට අකීකර වෙලා යොමුූන් හම. දෙමාපිය ගිතියන බ ගුණනි අත්තියනෙනට වන චාර්වරන්ගේ ගුණියත්තියන්නටන ඒ ගුණියත්ය මේ මගේ මේ දරුවන්ගිතියන නොහොගිනාකම් මුන්ට නම් යහපතක් වෙන්න. ඔන්න ඔය වගේ සමහර අවස්ථාව ලෙනවන එතකොට ඒ දෙමවපිය ගිතියෙන ගුණියත් එක් ඇතරමම කරන පසු කරන චේතනාව යහපත්තයකක් නෙමේ නමුත්තර ගුණ අත්තයෙක් නැතන්ගේ ඒකත් එක්ක අරගනාට ඒක සාපයක් කටට වදිනවා හෙමයි අපි සමිනාස දැන් සහරක් ලවට මේ දෙමවපියෝ එහෙම වචන කිව්වා. ඒගේ හිත්වල දරුවන්ට විපත්තියක් වේසනයක් අපේක්ෂා කරන්නෑ නේද චේතනාවක් නැහැනේද. ඔ එක ඇත එක මෙමයි. එකද අපි සමස්යක් වත් සංගන්න කාරණාවනි. සමහරවිෙනාවට ඒවාගේයක්ක් මංකෙන නිස්මතිවෙන අවස්ථාව එකනැ ප ත ම්කි ක මත් හස න කිල්. ඒ අවස්ථාවට එහම ැතිවුණුත් ඇත්තරම හිම කරණාවක්නෑ අතනපවා සිද්ධවෙන්නේ දැන් මං එක හැමලමක මිසාසනයීම් පරිබාහිරව අපි කොච්චර හි දියුණු කරගන්න ගියත් ඒ දියුණු කරගන්න හිත අවැඩකට යොමු කරන්න පුළුව. ඒක ඇත්තරම ආයුදයක් ඒක තිවුණු ආයුදයා ඒක අවඩකට යමු කරගන්න පුළුවන්. අන්නේ වගේ වැරැද්දක් යමු කරගැනීම තමයිඒ රිසිවරු කරන සාපයේ. හැබැයි ඒ අය කරන්න යන සාපයේදී එයාලළඟ ඊට අදාලා දෙවල්තියනවා? අපි ගත්තොත්ත හිම යක්ෂ කොට්නාශය කියන්නේ යක්ෂු කියන්නේ වැරදිවැඩ කරනයි හැබැයි එයාලට බලය ඇත්තියෙනවා එතකොට බලය පාවිච්චි කරනවා වැරදිදේකටතර බලය කියන එක හැකියාවනි අන්නේ වගේ තමයි ඒ රිෂිවරුන්ට තියන හැකියාව එක වර්දි දෙකට බා විතා කරනවා එක සාමාන්‍යෙන් ඉතිං ලෝකේ ගුණමත් කනාතිං සිද්ුවෙන දෙයක් නම නමුත්තර මේ සම්පදායකතම පරම්පරාවෙන් එන කාරණ වුල්ද අපි ජන්ුවනි බ්‍රාහ්මණයෝ කියන ජාතිය හැකයාවල් ඉස්සරහාට යන්න ගියාට අධික්ක මාන්‍යය සහ එ කුලබේදමි සෑම දෙයක් එක්ම යාලා ඉස්සරහටන්න නිියහන් එකොට යා ගුණියන් දියුණු කරන්නට ඒ අනි පැත්තතියෙමු කරවා. ැ අපි තව්දාහනයන් ගත්තුත් ලක කතම් ෙඩසුව කරනයෙකුත් යෙනවානන්නේ එතකට බලන්නකෝ දැන් ලෙඩසුව කරන කාරණාව ඒකත් බාහිතව කරන එකක්නේ එක යහපත්ව වනවට බාහිතව කරන එක. අරකත්ය වගේ අහපත්වනාට බාහිරව ගොරෝසු ප්‍රකට වෙන විදර කරන ලිය. එතනද යා පිරීරයනවා. එයා එතින් පිරිල නත් යගේ හැකයාාවවිස්මත් වෙලා හම්බෙනවා. එතකොට මං ඒකෙදී පහැදිලි කරන්නේ උහ කරීම ඒ මාන්සික හැකියාව කොච්චර ප්‍රබොල අයිඩ කියන එකක් යහපත රත්‍යයමු කරනවා අයහපතරත්යමු කරනවා හැබේ අආපතතියමු කිරීමෙන් යහිතනින්ම පිරිහිලා විනාංසල යනවා මුත් යහපතර යමු කරනකොට ඒහෙම් වෙන්න නෑ. එතකොට හෙනම් යහපත් පැත්තේ ඔස්සේ අපි මේ සත්‍යයක් ක්‍රියල් පැත්ත බලන්නටුවන් අය පැත් පැත්ත ඔස්සේ බලන්න ගියොත්තෙම ඒක අහපවවාර වියසනවලට ගදුරගෙන පැත්තටමයියගන්නේ හිට දියුණු කරාට ඒ දියුණු කරපු හිතෙන් එයා නැවටත් තර වියේසන එක මුහුණ දෙන්න පුළුවන් හිතක් ඇතුවන්නේ ෙත්නන්නේ තමාන්ට නැවතත්ඒේ ප්‍රශස් නම ස්මතයට එනෝ අප හපත් පැත්ත හොඳර ැවුල් කල්පනා කරලා අපි තුළ අටගන්නේ ගුණ ධර්මයන් සත්‍යයන භාවේ එක් කතාරනකොට එක දම් වෙෙනනෑ මු දෙ එච්චරට යහපත් එතකොටද තන සූත්‍ර කියන්නේ ඒයහපත් බවයි උපරරිමේ ඉස්මතු කරල පන්න නිකා හතන සූත්‍රය කියන්නේ හතන සූත්‍රය සම්පූර්ණ අර්ථය තියෙන්නේ ඒටයන සත්‍යයන සවත්්‍යය තු මේ සත්‍යානු භාව හැමෝටම සිත්‍රියවා කියන එක එතකොට හැමෝටම සිට්්‍රියවා කිය එක නිම අර්තය මේ සත්‍යානු භාවි හැමෝටම සිෙට්‍රියවා කියන එක එහෙමන සෙත්වීම සඳහා යමක් උපකාර කරගන්නට ඕනේ. නැතුම සෙත්වෙනවා කියන කරනාව නෙමි එනිසා අපි ගත්තොත්ති එහෙම මෙහි මුදාකරණයක් කියන්නකු ඔන්න ගොඩා කටිය හාමත ඉන්න බඩගින්න ද මල්ලඟටනවා සිල්ජනාම කණ්ඩ. මමලා කණඩ දෙන්න මොකුත් නෑ මං යාරට කියනවා ඔයාලගේ බඩ පිරේවා ඔයාලගේ බඩ පිරේවා වෙන්න න බඩගිින් හි අඇත යාල ඩිරන්නේ නෙමුකු මංගලඟ ින්ඩට දෙයක්න ප මල්ලඟතින කණ්ඩ දෙන්න ගොඩා අ ජාති ඩගින් නිනා ඇත ම කියනවා මෙන්න මටය හල බඩපුරුවෝගන්න එතකොට ක්ඩ දෙයක් පෙන්ලතම කියෙන ආමේටෙක් හල බඩපුරෝගන්න කියලා අන්න ඒ වගේ සත්‍යයක් මුල් කරගෙන ඒ සත්‍යානු භාාවයෙන් තමයිමි සෙට්ටිය වා කියලා කියන්නේ ඒ සත්‍ය මුල් කරගනයි සෙත්තේවා කියලා කියන.